මෙයටත කොළඹ වරායේ ඉදිකෙරුණු නව පැලැටි නිරෝධායන සේවා ගොඩනැගිල්ල අද විවෘත කෙරුණා. ඊට වැය කර ඇති මුදල ඩොලර් මිලියන 1.3ක්. මහින්දමරවීර නිමල් සිරිපාලද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි ඒ විවෘත කෙරුණේ. කොරියා රජය 2019 වසරේ සිට පැලැටි නිරෝධායන සේවාව නවීකරණය සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. එම සමස්ත ව්‍යාපෘතියට උන් වැය කර ඇති මුදල ඩොලර් මිලියන 7.5ක්. රටට අහිතකර ජීවීකු හෝ රටට ඇතුළු වුහොත් ඉන් සිදුවන අහිතකර බලපෑම සුළුපටු නොවන බැවින් මේ ඉතා වැදගත් බවයි අමාත්‍ය මහින්දමරවීර මහතා ප්‍රකාශ කළේ. අපේ රටට විශාල පිබිදීමක් ඇති වෙනවා කෘෂි ක්ෂේත්‍රයේ. නෙමෙයි අනිකුත් ක්ෂේත්‍රවල අපේ අපනයනයන්ට ලොකු බාධාවක් තිබුණා. මේ වගේ නවීන තාක්ෂණයේ සහිත මධ්‍යස්ථානයක අඩුවක් තිබුණ නිසා මේ අලුත් ප්‍රවේශයත් එක්ක එය පහසුවෙන් කිරීමටත් නිවැරදිව කිරීමටත් කඩිනමින් එය ක්‍රියාත්මක කිරීමටත් අපිට මහඟු අවස්ථාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධාන ඉලක්ක වෙලා තියෙන නවීන කෘෂි තාක්ෂණය මේ රටට හඳුන්වා දී කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම ජනාධිපතිවරයාගේ දර්ශනය බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසුවා. We are no more a bankrupt country and we have recovered within a very short period of time. අපි තවතුරටත් බංකොලොත් නැති රටක් බවට ප්‍රකාශ කිරීම හෙට සිදුවනවා. ඉතා කෙටි කාලයකදී අපි යථා තත්ත්වයට පත් වුණා. ජනපතිගේ මෙහෙයවීම මත අපි තවදුරටත් ඉදිරියට ගමන් කරනවා. ඒ නිසා කෘෂිකර්මාන්තය නවීකරණය අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් කොයිකා ආයතනය වගේම කොරියා රජයටත් ස්තුතිවන්ත වෙනවා.